ගරු ස්වාමීන් වහන්ස ධර්මීය දේශනා කරන අවස්ථාවක බොහෝ දෙනා ධර්මීය ශ්‍රවණය කරන අවස්ථාවක පුංචි දරුවෙක් කෑකෝ ගසමින් එහෙට මෙහෙට දුවනවා මේ තුලින් මේ පුංචි දරුවට අකුසල කර්මයක් සිද්ධ වෙනවද මෙහෙමයි දැන් අපි කිමු අපේ ළඟට බණ අහන්න එනවා 10ක් 15ක් 10ක් 15ක් එනකොට දරුවෙක් එක්කගෙන එනවා දරුවෙක් එක්කගෙන ආපුවාම ඒ දරුවා කෑ ගහනවා මෙතන තේරෙනවද මට තේරෙනවා කෑ ගහනවා කියලා කෑ ගහනකොට අනිත් ඇයටත් බණ ඇහෙන්නේ නැහැ නමුත් මම කවදාක්වත් ඒ දරුවව එළියට අරින්න කියන්නේ නැහැ ඒ මොහොතේ මම මගේ ළමා කාලෙට යනවා තේරෙනවද මම ළමා කාලේ එතන හිටියානම් අනිවාර්යයෙන්ම මගේ ඇසිරීම එහෙම අපේ අම්මා තාත්තා බුදුන් වදිද්දි මම ඔය එක එක දේවල් කළා මං අනන්තවත් තාත්තගෙන් කුටි කාලා තියෙන පුංචි කාලේ තේරෙනවද එතකොට මම මෙතනදී මගේ මනෝභාවයට ගිහිල්ලා මම මුකුත් කියන්නේ නැහැ තේරෙනවද මම මුකුත් කියන්නේ නැහැ මොකද ඒ පොඩි දරුවාගේ ස්වභාවය නමුත් දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ හිතන්නේ දරුවා මේ ධර්මයේ ශ්‍රවණය කරන අයට බාධා කරන මොහොතක් පාසා දරුවාට අකුසලයක් වෙනවා කියන කාරණේ ඒක දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ කියන්නේ තේන දරුවාට අකුසලයක් වෙනවායි කියන සාධනෙ තේන දැන් සමහර අම්මලා තාත්තලා මේ දරුවන්ගේ හුරතලයේ දැකීමට තියෙන ආශාව නිසාම ඔය බන ගෙදරක එහෙම නැත්නම් එවැනි තැනක අර දරුවා කෑ ගහනවා සතුටෙන් බලාගෙන ඉන්නවා තේන ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා ඒ ආස්වාදයේ ලබද්දී අප්‍රමාණ පිරිසකට අර ධර්මයේ ශ්‍රවණය කිරීම අහිමි වෙනවා ඒකේ දරුවාට බලවත් අකුසලයක් ඒගොල්ලන්වත් අකුසලයට යොමු කරනවා අකුසලයට යොමු කරනවා ඒ නිසා නිරේතුරුවම පූජා භූමියක හෝ වේවා දරුවාගේ හුරතල් බව වෙන ප්‍රශ්නයක් ඒක හරි නමුත් මේ පුතේ දරුවා වුණත් පූජා භූමියකදී දරුවාගේ හුරතලයේ දරුවාගේ සෙල්ලම නිසා නිරේතුරුවම අනිත්‍යය ගැටෙනවායි කියන කාරණේ දකින්න ඕනේ මං ඊයේ දවසේ එක්තරා මහත්මයෙකුට පොඩි පින්කමක් කරලා දෙන කැලණි පන්සලට වැඩියා වැල්ල මං අර මේ චෛත්‍ය රාජානන් වහන්සේ අයිනෙමෙ ඉඳලා මම වන්දනා කරනවා ඒ මහත්තුරු පිටිපස්සේ ඉන්නවා නමුත් එකපාරට මේ හයියෙන් කවුරු හරි දිව්වා නමුත් ඒ දුවන පාට නෝන මගේ සිවුරටත් වැලි වැටුණා මගේ සිවුරටත් වැලි වැටුණා මං හිතුවේ ඇත්තටම මේ බල්ලෙක් දුවන්නේ නැති කියලා බල්ලෝ ඉන්නවනේ සාමාන්‍යයෙන් සරසර ගාලා වැලි සිවුරට වැටුණා නමුත් ඊට පස්සේ දැන් වන්දනා විරුලා බලනකොට අර දරුවෙක් දුවන්නේ තේන්න ඒක බලන්නේ ඒ දරුවා සංගයාටත් හිංසාදලානේ නේද මට ඒක හිංසාවක් වුණේ නැහැ නමුත් එයාට ඒ අකුසලයේ තියෙනවා නමුත් අම්මලා ඒක දකින්නේ නැහැ අම්මලා ඒ දරුවාගේ ඉරියව්ව තුල දැකලා සතුට වෙනවා නමුත් ඒ සතුට තුලේ දරුවාටත් අකුසලයක් සිද්ධ වෙනවා ඒවා දකින අනිත්‍යය තුල ද්වේෂය ගැටීම ඇති කරලා ඒගොල්ලන් කකුසලයක් සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේ මේ පුණ්‍ය භූමිය ඇසුරු කරන්නා වූ දෙවිවරු එහෙම නැත්නම් අමනුෂ්‍යෝ මේවා දැකලා බලවත් අකුසල් කරගන්න ඒ නිසා පූජා භූමියකට ගියාම තමන්ගේ දරුවනොත් සංවරභාවයෙන් තබා ගැනීම මේ දරුවාගේ කුසල් පක්ෂයට ගොඩාක් වටිනවා තේරුණාද ඒ වගේම දැන් මං දැන් කතා කළේ අමනුෂ්‍ය अमनुष्य हिंसने दकीन ने सत्व हिंसने बलवा हर के मरणवाट वडा अमनुष्य मेरीम बलवा हर के हिंसा करवाट वडा अमनुष्य कुट हिंसा किरीम बलवा मुकद सारीपुत्र महाराथन से सतरापाय पेलगा तिरिसान लोकेट इसम प्रेत लोके मुकद प्रेतयाट पिंगरगन निधास्वेन पुलवा ප්‍රේතයාන සමහර විට බුදුරැන්වහන්සේගේ කාලේ හිටපු සමහර ප්‍රේතයෝ අර ප්‍රියංක මාතා ප්‍රියංක පුතා වැනි අය දිව්‍යතල වලට පවා ගියා. එතකොට එතනදී ප්‍රේතයන්ට තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා ප්‍රේතයයි මුලින් තියන්නේ. ඒ නිසා ප්‍රේතයෙක්ව හිංසා කිරීම, ඝාතනය කිරීම හරකෙක් එළුවේ කූරෙක් මරනවාට වඩා අකුසලයක්. එතකොට නිරේතුරුවම වර්තමාන සමාජයේ මේ කාරණේ පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. යම් කෙනෙක් හිතනවා තමන්ගේ ගෙදර අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ප්‍රේත දෝෂයක්, යක්ෂ දෝෂයක් තියෙනවා කියලා. එහෙම තියෙනවා කියලා හිතුවට පස්සේ එයා කවදාකවත් පන්සලට යනවද? අපි ළඟට එනවද? එයා යන්නේ දේවාලයක්, අන්නශීල වෘතයක් ළඟට. එතකොට අන්නශීල වෘතයක් ළඟට ගියාම එයා මොකක් හරි එයාගේ ක්‍රමවේදයක් උපයෝගී කරගෙන එයා කියනවා ඔබලා ගෙදර අහවල් ඥාතියා ඉන්නවා. ඒ ඥාතියා ඉන්නේ ඔබලා විනාශ කරන්න. ඒ නිසා මේ ඥාතියාව අල්ලලා මුහුදට දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඥාතියාව අල්ලලා බඳින්න ඕනේ. දැන් බඳින්න ඕනේ කියලා කිව්වට පස්සේ මේගොල්ලෝ දැන් කිව්වනේ විනාශ කරන්න ඇවිල්ලා තින්නේ කියලා. ඒ වෙලාවේ අර මහත්තයා බය වුණා වහමගෙන දැන් මොකද්ද කපු මහත්තයා අපි කරන්න කියලා. එතකොට කියනවා හරි බය වෙන්න දෙයක් නැහැ මම ප්‍රශ්න විසඳලා දෙන්නම්. ප්‍රේතයා බැඳලා මුහුදට දාන්න නම් ලක්ෂයක් ගන්නවා. එළවන්න නම් 50000ක් ගන්නවා. තොවිල මල් ලස්සනට කරලා දෙන්නම් කියලා. අනේ අර වෙලාවේ අර මහත්තයා කියනවා හොඳයි කපු මහත්තයා එහෙනම් මම 50000ක් ගෙවන්නම් මට මේ ප්‍රේතයාව එළවලා දෙන්න කියලා. නැත්තම් මං ලක්ෂයක් ගෙවන්නම් මේ ප්‍රේතයාව මරලා දාන්න කියලා. ඒ කියන මොහොතේම අමනුෂ්‍ය ඝාතනයේට අමනුෂ්‍ය හිංසනයේට අදාළ අකුසලෙ සිද්ධ කරගත්තා. එහෙනම් හරකෙක් මැරුවට වඩා බලවත්. හරකෙක් මරන්න හිතුවාට වඩා බලවත්. එහෙනම් ඌරෙක් මරන්න හිතුවාට වඩා බලවත්. ඒතොර බලන්න දැන් දේවාල ආශ්‍රිතව කොච්චරනම් අමනුෂ්‍ය හිංසනයන් සිද්ධ වෙනවද කියලා. අපි කතා කරන්නේ හරක් මරණයක් ගැන. කොයිසම් අමනුෂ්‍ය හිංසනයන් සිද්ධ වෙනවද කියලා බලන්න. නමුත් අමනුෂ්‍යෝ නැහැ ගෙදර. ගෙදර අමනුෂ්‍යෙක් නැහැ.
නමුත් චේතනාව සකස් කරගෙන දැන් අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා අර අමනුෂ්‍ය ප්‍රශ්නේ අදාළ අකුසලයක් තියා කරගන්න. එමු ගෙදර අමනුෂ්‍යෙක් නෑ චේතනාම් බික්කවේ කම්ම චේතනාව සකස් වෙනානේ. ඒ අවසානයේ කපු මහත්තයා කිව්වම හරි දැන් මම ප්‍රේතයා අල්ලලා මුහුදට දැම්මා කිව්වම දැන් මේ මිනිස්යා තුළ ප්‍රේතයා මැරුවා කියන චේතනාව සකස් වෙනවා. ඒතොර ඒ වාට අදාළව බලවත් අකුසල් සිද්ධ වෙනවා. බලවත් අකුසල් සිද්ධ වෙනවා. එනම් බලන්න වර්තමාන සමාජයේ දේවාල ඔය පසුපස්සේ යంత్ర මන්ත්‍ර හෝනියම් ගුරුකම් පසුපස්සේ යෑම නිසා බලවත් වූ අමනුෂ්‍ය හිංසනයන් අමනුෂ්‍ය ඝාතනයන් සිද්ධ කරගන්නවා. ඒව ඇත්තට වෙන තැනුත් තියෙනවා. ඇත්තටම අමනුෂ්‍යෝ ඝාතනය කරන හිංසා කරන අවස්ථාත් තියෙනවා. තේන්න බොරු කරන කෙනා බොරු කරනවා. ඇත්තටම කරන දේවල් තියෙනවා ඈ. අමනුෂ්‍යෝ ඝාතනය කිරීමේ ධර්මයන් ඒකුළු තුල තියෙනවා. තේන්න සැරපරුස මේ යంత్ర මන්ත්‍ර ඒගොල්ලෝ තුල තියෙනවා. ඒව නැහැ කියලා අපිට කියන්න බෑ. නමුත් ඒවා කරන මොහොතක් පාසා ඒගොල්ලෝ අමනුෂ්‍ය ඝාතනයට අදාළ හරකෙක් මැරුවට වඩා බලවත් අකුසලයක් කරගන්නවා. අපේ ගෙදර බලවත් අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා කපු මාත්‍රු ගෙන්නලා බෙර ගහලා පුහුල් කපලා මහා දෙයක් කරලා දැන් ඔන්න උදේට තොইলේ ඉවරයි. දැන් ඇත්තටම අමනුෂ්‍යෙක් හිටිය අමනුෂ්‍යා බෝතලේ මුඛක් හරි කරලා මරලා දැම්ම කියමුකෝ. නමුත් එයා දන්නේ නැහැ ඊයේ රෑ අපේ ගෙදර හරකෙක් මැරුවාට වඩා අකුසලයක් වුණායි කියලා. ඊයේ රෑ අපේ ගෙදර හරකෙක් මැරුවාට වඩා අකුසලයක් වුණා කියලා එයා දන්නේ නැහැ. මොකද අමනුෂ්‍ය ඝාතනයේ අමනුෂ්‍ය හිංසනයේ වැඩි. හරි අමනුෂ්‍යෙක් මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අමනුෂ්‍යෙක් මැරුවා කියන චේතනාව සකස් කරගෙන තියෙන්නේ. ඒ චේතනාව සකස් වෙලානේ තියෙන්නේ. ඒ චේතනාව එයාට මැරෙන වෙලාව එකපාරට අනේ මම එදා අමනුෂ්‍යෙක් මැරුව එක හිතපත් වුණොත් ඊට අදාළ අකුසලේ ගියා. එහෙන චේතනාව සකස් වෙලාදී කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අමනුෂ්‍යෙක් හිටියේ නැහනේ කොහොමද මැරුනේ කියලා. හිටියේ නැහැ බව ඇත්ත. නමුත් චේතනාව සකස් වුණා මම මැරුවා කියලා. තේන්නද?